1990 පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නය පරමාණු ක්‍රමාංකයේ 25 වන මූලද්‍රව්‍ය ආරෝපණය ධන 1 වන වායුමය කැටායනික ප්‍රභේදයක් සාධනය බව උපකල්පනය කරන්න මෙම කැටායනික ප්‍රභේදයේ ඇති ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව යම්කිසි පරමාණුක පවතින ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තීරණය කරන්න නම් අපි මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන සිටිය යුතුයි එතකොට මේ සලකා බලන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය 25යි ඒ කියන්නේ මේ සලකා බලන මූලද්‍රව්‍යයේ පරමාණුක නියෂ්ටියේ ප්‍රෝටෝන 25ක් තියෙනවා එතකොට උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන 25ක් තිබිය යුතුයි උදාසීන පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනට සමානයි එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි හතරවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි එතකොට මෙන්න මේ විදිහට අවුබ්බා මූලධර්මයට ගැළපෙන විදිහට අපිට පුළුවන් මේ මූලද්‍රව්‍යයේ උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම ගැන මම පරමාණුක ව්‍යුහය දෙවැනි මාස්ටර් ක්ලාස් එකේදී දුවල පුතාලට කියලා දුන්නා. අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න නම් උදාසීන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්මත ආකාරයට සකස් කරන්න ඕනේ. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි හතරවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්මත ආකාරයට සකස් කරන්න පුළුවන්. දැන් අපි සලකා බලමු ඒක ධන අයනය ගැන. උදාසීන පරමාණුවෙන් ඒක ධන අයනය හැදෙන්නේ උදාසීන පරමාණුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් පිටවීමෙන්. එතකොට බාහිර්ම උපශක්ති මට්ටමෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණා. එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම ඉලෙක්ට්‍රෝන එකක් ඉතිරි. එතකොට අනෙක් උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තිබුණු විදිහටම පවතිනවා. එතකොට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මොන කාක්ෂිකවලද? S උපශක්ති මට්ටමේ S කාක්ෂික එකක් තියෙනවා කියලා අපි දන්නවා. S කාක්ෂිකයක උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා. එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවා. දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේත් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්නවන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගන්නවන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ නිසා ඒ උප ශක්ති මට්ටම් වල ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. යුග්ම ඉලෙක්ට්‍රෝනයි පවතින්නේ උප ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා තියෙන නිසා. P උප ශක්ති මට්ටමක P කාක්ෂික 3ක් තියෙනවා. එතකොට එක කාක්ෂිකක උපරිම ඉලෙක්ට්‍රෝන 2 බැගින් P උප ශක්ති මට්ටමේ P කාක්ෂික 3ක උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් පවතිනවා. එතකොට දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. P උප ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරිලා තුන්වැනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. P උප ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරිලා. එතකොට A උප ශක්ති මට්ටම් දෙකෙත් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. තියෙන්නේ යුග්ම ඉලෙක්ට්‍රෝන. එතකොට උපශක්ති මට්ටම් සම්පූර්ණයෙන් පිරලා නැත්තේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ සහ හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ. එතකොට A උපශක්ති මට්ටම් වල තමයි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තිබිය හැක්කේ. එතකොට අපි A උපශක්ති මට්ටම් දෙක විතරයි මෙතනදී සලකා බලන්නේ. D උපශක්ති මට්ටමක D කාක්ෂික 5ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ. එතකොට උපශක්ති මට්ටමක තියෙන කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන ඇතුළු වීමට අදාළ සිද්ධාන්තය මතක තියෙන්න ඕනේ. ඒ මූලධර්මයට අපි කියනවා හුන්ගේ මූලධර්මය කියලා. එතකොට හුන්ගේ මූලධර්මයෙන් කියවෙන්නේ උපශක්ති මට්ටමක තියෙන කාක්ෂිකවලට පළමුව ඉලෙක්ට්‍රෝන එක බැගින් ඇතුළු වී පසුව ඉලෙක්ට්‍රෝන යුගල් වේ. ඉලෙක්ට්‍රෝන පහක්
ඇතුල්වෙනවා ඉලෙක්ට්‍රෝන එක බැගින් හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ එකකාක්ෂිකයයි ඒකාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන එකයි එතකොට මේ සලකා බලන ඒක ධන අයනේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උප ශක්ති මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා එතකොට මේ සලකා බලන ඒක ධන අයනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන හයක් පවතිනවා එතකොට හතරවෙනි පිළිතුරට තමයි හය කියන අගේ දීලා තියෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4 එතකොට සමහර දරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන වෙලාවේදී කරන දෙයක් තමයි මේ පරමාණුවේ පරමාණු ක්‍රමාංකයේ 25යි ඒ නිසා උදාසීන පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 25 කියලා තීරණය කරලා ධන අයන හැදෙන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට වෙනවා කියලා සලකලා ඉලෙක්ට්‍රෝන 24ක් පවතින බව සලකමින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා එතකොට ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් එහෙම ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිවැරදිව අදාළ ඒක ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා දෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ වැරදි පිළිතුරක්. එතකොට දුවලා පුතාලා තේරුම් ගත යුතු දේ තමයි අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට අපි උදාසීන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්මත ආකාරයට ලියලා ඒ මගින් තමයි අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තීරණය කරන්නේ. එහෙම නැතුව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තීරණය කරලා ඒ අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවිය නොහැකි අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට. එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර දුල පුතාලා ලබා ගන්න පුළුවන් වුණාද කියලා බලන්න. එතකොට වැරදි පිළිතුරක් ලැබුණා නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමට අදාළ සිද්ධාන්ත නැවත මතක් කරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේ අභ්‍යාස ටිකක් කරලිවර වෙලා ඊළඟ ප්‍රශ්නෙක විවරණය බලන්න.